आज बंदा मैं हमारे में सुबह दाह वाला मावे हैं मैं के लिए तेरा उपमा लेटे और ना भी आधारम बितरान आधार नहीं अभी पेपर लास के तीसरा भी नहीं पेपर एकर मैं मास माहितन मावे लेटे के साथ आकर ने तुम ये नहीं पेपर एकर ने माहितन हाथ रहने पेपर एकर तो वही हाथ रहने पेपर एकर हरी महिता ताम कुमार वजह संबंध हरी अब वेरिटी पटांग दस अभी रचना प्रश्न तीन पता एक जामती तीन पता हरी इत में ये दवस प्रश्न बुरा कटे मुझे तन संख्या महिता इट खाली तिब गुआ दूरना ඒකේ තරමකි විද්‍යාව වැඩිය ප්‍රශ්නේ පොඩක් කට්ටියට ලකුණු 10ම ගන්න බැරි මං හිතන්නේ 4 වෙනයි ඒකට ලකුණු 10ම ගත්තේ ඒ ප්‍රශ්නේ මං හිතනවා කට්ටිය බලලා තේරුම් ගන්න නැති සමහර කට්ටිය කොහොම හරියට කරලා සුළු කිරින් පැත්ත වරද්දලා එහෙම වරද්දගෙන හිටපු එක්කෙනෙක් දුරේ හිටියා අනිත් කට්ටියට නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න බැරි වුණා මොකද මේ අහලා දේ නිසා මොකද මේ වදිනේ විදිහට හොයලා දේ අන්න ඒ නිසා තමයි එදා ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා තිබුණේ समहार लघु सुलदी दस प्रश्न लघु समहार लघु नीति अमृत मकमटावा लघु गुणित आख्यान लघु लघु आख्यान लघु बेदी आख्यान लघु लघु अड़किरी आख्यान अरे मूलिक नीति पुंडर अभय कट्टी अमृत कर्ला समहार मंगिताने लघु गान बलती कमेली कमट कर दी विभाग लघु प्राक्टिस विभाग हर समारेन लघु गान पोडाकान मोड तारकिया मुखद अभी देवनी को प्रश्न दुलाहम सूदानी तोरगने तोरगने अभी यार तोरगने प्रश्न वाले मुखरी इको मतून प्रश्न मतून अभी सैकंड ऑप्शन तीन हर प्लान बी ए का तीन हम दिशा प्लान ए का हरियाणा हरियाणा होगा तपिट विकल्प तीन सर नवता कट्टी की विशेष पुलवांग बुडा कट्टी पुलवांग मेतने बैंक ये कट्टी मन एवतो तम वरदगा पुलवांकल हिता तम वरदगा तरी इक वेदगा ओले अंत इधरेट गिया लघु सुल क्रीम अवश्यवेन विद्या गणिते इधरेटे अनाट लघु सुल क्रीम अत्यावश्यम एनिसा ये गाना तरी पुडरी एक मम दीर गुड़ कट्टी लघु सुलकिरी पुरीवा तीन कम्मेलिका ये निशा करुणागर कम्मेलिका वेत कि वेडिग कर हर वेड आरंभ कर अंक तीस नवय हर तीस नव पेपर के पलवे गटल एक महाजन पुस्तकालय आकार निमल එතකොට නාමල් සවුන්ද දවසක යනකොට නිමල්ටත් සවුන්ද දවසකම පුස්තකාලයට යන්න බැරිද? එහෙම කියනවාද අපිට එහෙම දෙන්නම එකම දවසේ යන්නේ නැහැයි වගේ කතාවක් කොහෙවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද? එහෙම ප්‍රශ්නයක් නැහැ. දෙදෙනාටම එකම දවසේ වුණත් පුස්තකාලයට යන්න පුළුවන්. එහෙනම් නාමල් සවුන්ද යනකොට අනිකත් සවුන්ද එනවා. ප්‍රශ්නයක් නැහැ නේ. प्रश्न
एनं नामल सौंदय नो निमल सौंदय हिमनेता नामल सौंदय दि अरे अंगहरुआ हिमनेतंग या बदाद हिमनेतंग या बृहस्पति हिमनेतंग या सिकुराद एक अरे अंगहरुआ दयान को अरे या सौंद हिमनेतंग अरे या तंगहरुआ उन्न ये विधि अपे कट्टे अपेट सिद्धि किया पुलवांग वेद पुटुदल तुल सिद्धि किया निरूपणे वेन्न पुलवांग वेद හරි කෙනෙක් ඉතින් ඕක අපිට කියනවා සරල කරලා පහෙන් එකයි කියලා. වැරදි නෑනේ ඉතින්. ඔය දෙකම හරි. දෙදෙනාම එකම දිනයකදී පුස්තකාලේ යනවලු. දෙදෙනාම එකම දවසේ පුස්තකාලේ යනවලු. ඒ කියන්නේ අරය සවුඳ ඇති අනිකත් සවුඳ. අරය අඟහරුවාද ඇති අනිකත් අඟහරුවාද. මේ විදිහට ඒ කියන්නේ විකර්ණයේ ඔස්සේ තියෙන සිද්ධිලි. එතනත් එන්නේ ඉතින් අපේ කට්ටිය 25න් 5ම තමයි. හොඳයි ශරන්නේ අද संबंध इंजक्षन जनाधिपति ඊළඟට නාමල්ට පෙර දිනයකදී පුස්තකාලයේ වෙත නාමල්ට නාමල් නිමල්ට පෙර දිනයකදී එතර කීයක් තියනවද නාමල් නිමල්ට පෙර දිනයකදී පුස්තකාලයට යන්න මොකද ඔයගලගේ අදහස අරයට කලින් දිනයකදී පුස්තකාලයේ වෙත යන්න ඕන ඒ කියන්නේ මොකක්ද උතන කතාව ඒ කියන්නේ උතන මොකක්ද කාරණේ අරයට පෙර දිනයකදී යන්න ඕන විසිපහෙන් 10යි කියලා තමයි අපේ අයගේ අදහස තියෙන්නේ. ඔව්ද? විසිපහෙන් 10යි. විසිපහෙන් 20ක් කියලා කියනවා.
හරි මං කියන්නකෝ මොකද්ද ඔය කියන්නේ කියලා පෙර දිනයකදී යනවා කියලා කියන්නේ හරිද පෙර දිනයකදී යනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්නේ හරි මෙන්න මෙහෙම කතාවක් නේ කට්ටිය ඔය කියන්නේ දැන් අපිට කියන්නේ නාමල්ට පෙර දිනයකදී නිමල් යන්නෝ එහෙමනේ නාමල්ට පෙර දිනේ එතකොට හිතන්නකෝ නාමල් යනවා සවුඳ සවුඳට පෙර දිනයක් තියෙනවද ඒ කියන්නේ ඉරිදා මේක ඉරිදා ගැන සඳහන් කරන්නේ නැහෙනේ ඒ නිසා මේ පේලියම බෑ මේ පේලියම බෑ මොකද මේකෙදි නාමල් යන්නේ සවුඳ එතකොට අනිවාර්යයෙන්ම නිමල් එක්ක සවුඳම යන්න ඕනේ එහෙම නැත්නම් අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද කියන්නේ පසුදින අපිට කියන්නේ නාමල්ට පෙර දිනයකදි නිමල් යන්න ඕනේ කියලා නේ එහෙමනම් නාමල් ගියා කියන්නකෝ අඟහරුවාද එහෙනම් අරය යන්න ඕනේ සවුඳ අවුලක් නැහැ අරය අඟහරුවාද යනවනම් අඟහරුවාද ගිහිල්ලා බෑ එහෙනම් මේටි මේක පුළුවන් මේ සිද්ධිය පුළුවන් සරි ඒක නෙවෙයි මේක පුළුවන් මේ සිද්ධිය පුළුවන් නාමල් අඟහරුවාද යනකොට අරය යනවා සවුඳ ඒක පුළුවන් එහෙම නැත්නම් නාමල් බදාද යනකොට අරයට සවුඳ යන්න පුළුවන්. එහෙම නැත්නම් නාමල් බදාද යනකොට අරය කලින් දවසේ අඟහරුවාද යන්න පුළුවන්. අනිත් ටික බෑ. අරය බ්‍රහස්පතින්ද යනකොට නාමල් නිමල් යනව සවුඳ පුළුවන්. නාමල් බ්‍රහස්පතින්ද යනකොට නිමල් අඟහරුවාද යන්න. එහෙම නැත්නම් බදාද ඒකත් පුළුවන්. නාමල් සිකුරාද යනකොට අරය සවුඳ. නාමල් සිකුරාද යනකොට අරය අඟහරුවාද එහෙම නැත්තම් බදාද එහෙම නැත්තම් බ්‍රහස්පතිද එහෙනම් රුවිනි කියනෝ සිද්ධි නවයක් තියෙනවයි කියලා මට සිද්ධි නවයක් එන්නේ නැහැ මට සිද්ධි එනවා 1 2 3 4 5 6 7 8 9 10 යි පහන්නේ මොකද හිතන්නේ සිද්ධි 10ක් තියෙනවා නේද මට සිද්ධි 20යි කිව්ව කට්ටියත් හිටියා මම වැරදි නාමල් නිමල්ට කලින් ආ හරි 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 මම වැරදි ටිකලු පාඩ කළා දෙය එසේනි කියනවා මට නාමල් යන්න ඕනේ නිමල්ට කලින් වා හරි එහෙනම් ඉතින් අනිත් පැත්තනේ හරි මම මේ අඳුර කරපු ටිකේ අනිත් පැත්තනේ එහෙමනම් එන්න ඕනේ මුලින් යන්න ඕනේ කියලා කියන්නේ නාමල්ද ඔව් හරි නාමල් මුලින් යන්න ඕනේද නාමල් නිමල්ට කලින් දවසකදී अंगहरुवादी නිමල්යන්නේ අඟහරුවාද නාමල්යන්නේ සවුඳ තේරුණානේ සිද්ධි 10ක් තියෙනවා එහෙනම් රෝමාංක පහට අදාළ පිළිතුර වෙන්නේ එහෙමනම් ඔව් සතරදායකයි එහෙමනම් අපේ කට්ටිය හොඳයි එහෙනම් මෙතන පිළිතුර වෙන්න ඕනේ කොච්චරක්ද 9ක් 20න් 9ක් එතන පිළිතුර වෙන්න ඕනේ 20න් 10යි. ඕන්නම් කාට හරි දෙකෙන් එකයි කියලා කියන්නත් තිබ්බා. ඒකේ ගැටලුවක් නැහැ. එහෙනම් ලකුණු ලැබීම් මෙතන දෙක ලකුණක් මෙතන තව ලකුණු දෙක. 25න් ලු ඕනේ. 25ක් තිබ්බනේ නේ. එහෙනම් 25න් 9යි 25න් 10යි. එහෙනම් මේක 5න් 2යි කියලා ඕන්නම් කියන්න පුළුවන්. පහෙන් දෙකයි කියලා ඕනනම් කියන්න පුළුවන් සරල කරුවා
ඕනනම් සරල කරලා පහෙන් දෙකයි කියලා කියන්න පුළුවන්. ඒ දෙකේ තමයි වැරද්ද තියෙන්නේ. හරිනේ. කෙනෙක්ට පැහැදිලි නැහැලු 25න් 9 ගත්ත විදිය මම ආපහු පැහැදිලි කරන්නම්. කොහොමද එහෙනම් 25න් 9 ආවේ කියලා? 25න් 9 කියන ප්‍රශ්නේ තේරුම තමයි යටත් පිරිසෙන් දෙදෙනාගෙන් එකෙක්වත් බදාදා දවසේ පුස්තකාලයේ වෙත යෑමේ සම්භාවිතාව. බදාදා දවසේ පුස්තකාලයේ වෙත යෑමේ සම්භාවිතාවයි අහන්නේ. බදාදා දවසේ. එතකොට බදාද දවසේ පුස්තකාලයට යනවා කියන්නේ තරුෂි බදාද දවසේ පුස්තකාලයට යනවා කියන්නේ නාමලුත් බදාද යන්න ඕන දෙදෙනාගෙන් එකයි එක්වත්නේ එක්ක නාමල් යන්න ඕනේ එක්ක නිමල් යන්න ඕනේ දෙන්නම යන්නත් පුළුවන් ඒක කිසි අර්බුදයක් නැහැ එහෙනම් බලන්නකෝ තරුෂි කීයක් තියෙනවද කියලා ගොඩක් කට්ටියක දැන් උදාරියක එහෙම අදහස අර පැත්තට පහක් තියෙනවා අනිත් පැත්තටත් පහක් තියෙනවා එහෙමනම් 5යි 5යි 10යි නේද කියන එක. එහෙම නේද සිළුනි සිළුනිත් මුලින් කල්පනා කරන් හිටියේ 10ක් තියෙනවා කියලා. එහෙම නේද? නාමල්ට 5යි නිමල්ගේ පැත්තටත් 5යි එහෙනම් ඔක්කොම 5යි 5යි 10යි නේද කියලා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ එකම සිද්ධිය දෙවතාවක් වෙලා තියෙනවා. ඒක පොදු සිද්ධිය. ඡේදන සිද්ධිය. එහෙනම් ඒක දෙපාරක් ගණන් කරන්න බෑනේ ඉතින්. එහෙනම් මේ පැත්තට පහක් වුණාට මේ පැත්තට තියෙන 1 2 මේක ගත්තනේ. 1 2 3 4. ඒතර ඔක්කොම 9. දර්ශිර තේරුණාද දෙදෙනා ගෙන් 1 1වත් බදාද යනවා කියන එකේ තේරුම මොකක්ද කියලා? හරි 10න් 9 නෙවෙයි 20න් 9 25න් 9 කියලායි එන්නවා. හරි ඇයි දන්නේ 10න් 9 කියලා ලියුවේ? 25න් 9. 25න් 9 කුයි උත්තරේ වෙන්නේ. හොඳේ. ඇයි මුල සිද්ධි ඔක්කොම 25යි 25න් 9 ශරණ්‍ය හරි නේද මොකද අත්තේ සතුරු 10යිද ලකුණු 10ම තියනවාද ඉරුණි මොකද අත්තේ හරිද අපේ ජෙස්මි හරිද ඉරුණි මේ කවුද රණදි හොඳයි ලකුණු 10ම තියනවා ඉරුණි සතුරු 10යි සමති ඔව් සාදී ඔව් අවසාන ප්‍රශ්නේ තමයි සමහරක් විතර අපේ කට්ටිය වරද්දලා තියෙන්නේ මට පේන විදිහට. ඉරුණි නෑ වගේ මට පේන විදිහට තිසඟ වැඩ ටික හරියද දැන් බැලුවද තිසඟ එදා ආපු නැති දැන් ඉන්ජෙක්ෂන් එක ගහලා තිසඟ මං හිතන්නේ බය වෙලා හිටියේ ඒ දවසේ. ඒක නිසා තමයි මං හිතන්නේ තිසඟට එන්න බැරි වුණයි කියලා කිව්වේ. අපි බලමු ගොවිනි මොකක්ද කියලා අවුලන්නේ නැහැ හදිස්සියක් නැහැ. හරි තිසඟ බය වෙලා තියෙනවා හරි කමක් නැහැ තිසඟ වැඩ ටික බලන්න ඇති කියලා මං හිතනවා ඔව් නදීම් මට ආරංචි කට්ටිය කලන්තේ දාලා වැඩිලා තියෙනවා නේද එහෙම බය ඒ කියන්නේ පිරිමි ස්කෝල වල තමයි එහෙම බය වෙලා තියෙන්නේ නේ රෝෂිත ආරංචි එහෙම වෙලා තියෙනවා කියලා රෝෂිත එහෙමද මං හිතන්නේ ආනන්ද බාලිකායකේ තාම වැක්සින් එක ගැහුවේ නැද්ද කොහෙද නේද ගැහුවද ආනන්ද බාලිකා කට්ටියද විද්‍යාකරේ එහෙම ප්‍රශ්න මොකුත් මතකලා නැද්ද? එහෙම ප්‍රශ්න මතකලා නැහැ. සාස්සාලේ කට්ටියට නම් අහලා තියෙනවා. හරි රෝෂිත එහෙනම් පරිස්සම් වෙන රෝෂිත. හරි එහෙනම් විද්‍යාකරේ කට්ටියත් බය නැතුව අහලා තියෙනවා හොඳයි. හරි ලෙසාර මම හිතන වැඩ ටික සම්පූර්ණ නැති කියලා මම හිතන්නේ දැනගෙන නැගිටලා තියෙන්නේ. හරි සනිතු හොඳයි පරිස්සම් වෙන්න එහෙමනම් අපි යම් බලන්න ප්‍රශ්න අංක දෙකට එහෙමනම් හරි හොඳයි රසාර එහෙමනම් හරි ඊළඟ කාරණේ මම අහුවොත් එහෙමනම් පළවෙනි කාරණේ ඔකමල දැන් මේ ප්‍රශ්නෙට නම් හොඳින් උත්තර දෙනවා පළවෙනි ප්‍රශ්නේ රුවිනි අපිට කියනවා 40යි 50යි අතර එනවා කියලා මාද පන්තිය. ඔව්නේ. වැරිම සංඛ්‍යා දෙකට අදාළ පන්තිය. දැන් මේක වරදින්න විදියක් නැහැ. ඉතින් මට හිතෙන විදියට. මාද පන්තියේ මධ්‍යයේ උපකල්පිත මධ්‍යනේ විදියට අරගෙන. එතකොට දැන් අනිත් ක්‍රමයට හදලා හරියන්නේ නැහැ ඉතින්. හොඳේ දැන් ඒක කියලා තියෙනවනේ. දැන් අපේ කට්ටිය දැන් එහෙම කියලා වෙන ක්‍රම වලින් හදනවා. එහෙම කරන්න බෑ ඉතින්. හොඳේ. Q ක්‍රමයට හදන්න ඕනේ. එහෙමනම් Q ක්‍රමේ
මාධ්‍ය පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන විදිහට අරන් හදන්න නම් ඒ විදිහටම හදන්න ඕනේ. ඒකට අපේ කට්ටිය උත්තරයක් දෙනවා 48ක් එනවලු. හරි මම දන්නේ බලමු. මධ්‍යනයේ සමානයි මට ඔයගොල්ලෝ සිස්ටම් පුරවන්නකෝ. මධ්‍යනයේ සමානයි උපකල්පිත මධ්‍යනය ධන සිග්මා FD වෙදීම සිග්මා F මට පොඩ්ඩක් කියන්නකෝ. උපකල්පිත මධ්‍යනයේ විදිහට ගන්න වෙන්නේ මාධ්‍ය පන්තියේ මධ්‍යගයේ එතකොට 40 56 මාධ්‍ය පන්තියේ 45 උපකල්පිත මධ්‍යනයේ 45යි. මට සිග්මා FD කියන්නකෝ කීයද කියලා. ධනද ඍණද? ධනද ඍණද ධනනේ. හරි ඔක්කොම අල්ලගේ පොදු උත්තරයක් එවනවා. සතුරුදායකයි එක එක උත්තර එන්නේ නෑ දැන්. එකම උත්තරේ එන්නේ. සතුරුදායකයි මෙසාර මං හිතන කල නෑ වගේ සිග්මා F සිග්මා F එක අනේ කළා දෙන්න. 9යි 17යි 24යි 28යි 30යි නේ. ආ හරියට වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා බෙදීම කරන්න ඕනේ. හොඳ ඉතින් මීහරක් වැඩ කරන්න එපා. 45යි 90යි එකතු කරලා 30න් බෙදන්න. ඒ වගේ වැඩ කරන්න එපා. බෙදීම කරන්න මුලින්ම. එහෙනම් 3යි 45යි 3යි 48යි. මේ මොකක් සම්බන්ධ එකක්ද? ශීත කරනනේ. හරි. එහෙනම් ශීත කරන 48ක්. එහෙනම් මේ එන්නේ මොකක්ද? දිනකදී නිපදවන ශීත කරන ගණනේ මැදින්. දිනකදී නිපදවන එක දවසකදී නිෂ්පාදනය කරන නිපදවන ශීතකරණ කීයද කියන එක. ෆ්‍රිජ් හදලා තියෙනවා දවසකට 48. ශීතකරණ විකිණීමේ නිෂ්පාදන ආයතනය රුපියල් 5000ක් ලාභ ලබයි නම් එකකින් මාසයක් තුල ආයතනය ලබන ලාභය මිලියන් 7ක් ඉක්මවන බව. හරි. ඒක බලමුකො. මෙතනට වෙනකන් අපේ කට්ටිය වැඩේ ගොඩ දාලා තියෙනවා නම් මාත පන්තිය වෙනකොට 1 ලකුණයි. හරිද? මධ්‍යන ගැටලුවේ මේ වැඩ කටයුතු ඔක්කොම ටික කරනකොට තව ලකුණු 6යි. ඔක්කොම ලකුණු 7ක් තියෙනවා දැන්. හොඳයි. ඉෂර කියනවා ඒක ඉක්මනවලු. හරි. අපි බලමු ඇත්තට මේ ඉක්මවයිද කියලා. ඉතින් ශීතකරණයක් නිපදවි. මේ ඇවිල්ලා දවසකද? ඔව්නේ. මේනේ දිනකදීනේ. දිනකදී නිපදවන ප්‍රමාණය මෙච්චර නම් එහෙනම් දිනක ආදායම හොයන්න පුළුවන් දිනක ලාභය. එහෙනම් මං දිනක ලාභය හොයනවා නම් එක ෆ්‍රිජ් එකකින් 5000 නම් ෆ්‍රිජ් එක හදනවා නම් දවසට 48ක් එහෙනම් මට දිනක ලාභය එනවා. දිනක ලාභය මට එනවලු රුපියල් 240000. එහෙනම් මාසික ලාභය බලන්න මේ ආපු උත්තරේ අපි මොකද කරන්න ඕනේ? ගණිතයට අදාළව මාසයක් කියන්නේ දින 30ක් ඉතින්. හොඳේ 31ක් නෙවෙයි. එතකොට එනවලු රුපියල් 172ක්. එහෙම නැත්නම් 7 මිලියන 210ක්. ඔව් නේද? ගුණකිතය හරි. ඒකලු කියන්නේ මිලියන් 7ක්. මෙතන එන එක මිලියන් වලට හරවන්න අපේ ළමයි මේක මිලියන් වලින් කියන බලන්න. මට මේක මිලියන් වලින් කීයද කියන බලන්න. දක්ෂයෙක් ඉන්නවා නම් කියන බලන්න මිලියන් වලින් කීයද? Very good. නදීන් අවබෝධයෙන් ඉන්නවා. සතුටුදායකයි. කිරණි හොඳයි. විශ්මි නෑ. සනිතු හොඳයි. Very good. ශනුලි හොඳයි. ඔව්. යසිත් හොඳයි. ශරණ හොඳයි. ඉසුරි හොඳයි. මට බලා ගන්න ඕනනේ අපේ ළමයි දන්නවද මේක මිලියන කරන්න. මේ දෙන්නේ රුපියල් වලින් මේක මිලියන් කරන්න. දන්නවද? දන්නවා අපේ රටේ උදම් ඇහැරලා ඉඳලා තියෙන හොඳයි. එහෙනම් මේක මිලියන් කරන්න මොකද කරන්න ඕනේ? ලක්ෂ 10න් බෙදන්න. මිලියන එකක් කියන්නේ ලක්ෂ 10ක්. මිලියන එකක් කියන්නේ රුපියල් ලක්ෂ 10ක්. මිලියන එකක් කියන්නේ 10. රුපියල් මිලියන එකක් කියන්නේ ලක්ෂ 10ක්නේ. එහෙනම් මේක 10න් බෙදන්න. එතකොට එනවා මිලියන 7.2. එහෙනම් ඒකලු කියන්නේ මිලියන 4 වඩා වැඩි කියලානේ. ඉතින් හරිනේ. 7.2 4 වඩා වැඩි. ප්‍රකාශයේ සත්‍යය. ප්‍රකාශයේ සත්‍යය. ඕනේ නම් ඉතින් ඕගලන්ට එහෙම පෙන්වන්න හිතට ටිකක් අමාරුයි වගේ නම් ඕගොල්ලෝ ලියන්න ඉතින් 172 විශාලයි. ඒකලු කියන්නේ මිලියන 7ක්. මිලියන 7ක් කියන්නේ 170ක්. 170ක්. හරි. ඕනනම් එහෙම කියන්නත් පුළුවන් ඉතින්. මිලියන් වලින් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඕගොල්ලෝ මිලියන 9 කියලා සාමාන්‍ය විහාරයේ විදියට කියන්නත් පුළුවන්. අවුලක් නෑ. කොහොම කරත් ඔයගොල්ලෝ මාසික ලාභය හොයන්න ඕනේ ඉතින් 172ක් කියන එක. හොඳයි.
ඒ වැඩේ හරිනම් තව ලකුණු තුනක් තියෙනවා. හරි සතුටුදායකයි. දැන් ඊයේත් මං හිතන්නේ ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බේ. හැබැයි ඉතින් අපේ කට්ටිය සමහරක් අය ඕක වටලවගෙන තිබ්බා. මං සමහරක් අයගේ උත්තර නම් මං තාම දැක්කේ නැහැ. සමහරක් කට්ටිය මුලින් මුලින් ප්‍රශ්න වලට උත්තර දුන්න කට්ටියත් මේ දවස් ටිකේ මං හිතන්නේ කම්මැලි වෙලාද කොහෙද? දැන් මං සමහරක් අයගේ උත්තර දකින්නෙම නැහැ. මොන දැන් ඊයේ මම දැක්ක සමහරක් කට්ටිය සෑහෙන කාලයකට පස්සේ උත්තර දීලා තිබ්බා. සමහරක් කට්ටියගේ පිටිපස්සෙන් ගිහිල්ලා තමයි උත්තර ඔයල බලන්න ඕනේ ඉන්නවද නැද්ද දැන් පන්ති නතර වෙලාද හරි මොන හරි වේ එහෙම නැත්නම් ප්‍රශ්නයක් මතු වෙලාද ප්‍රශ්න වලට උත්තර එවන්නේ නැති හරි එහෙම හොයල තමා සමහර කට්ටිය උත්තර එවන්නේ දැන් හොඳට වැඩ කරගෙන හිටිය හොඳ සීකල්පනාවෙන් හිටපු කට්ටිය මම හිතන්නේ දැන් සමහරක් විතර ගණන් ඇති වෙලා දැන් ගණන් පුළුවන් කියලා හිතාගෙන ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඇති එහෙම කට්ටියක් තියෙනවා සමහර කට්ටියට සෑහෙන ධර්ම ප්‍රශ්න මේ දවස්වල ඒ නිසා පිළිතුරු දී ගන්න බැරුව ඊට වඩා වෙනත් ප්‍රශ්න තියෙනින්ද ඒව විසඳ විසඳ ඉන්න මම නම් කල්පනා කරන්නේ අන්න ඒක හරි දැන් ඒකට කියන කට්ටිය දන්නවා මම කාටද කියන්නේ මම එක්කෙනෙක්ට එහෙම දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කියනව නෙමෙයි මම මේ පොදුවේ ඔක්කොම අල්ල ඒකට සමහර කට්ටිය මුලින් අර මම ප්‍රශ්නේ දානව නම් 10 මාට 10යි 35 විද්දි උත්තරේ ඔක්කො කට්ටිය දැන් සමහරක් වෙලාවට මම හිතන්නේ කම්මැලි වෙලා මම හිතන්නේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කම්මැලි වගේ කියලා හිතනවා ඇති එහෙම දෙයක් හිතලා තමන්ද සමහර කයගේ මම පිළිතුරු දකින්නේ නැහැ. ඇයි දැන් නැහැ ඉතින් එහෙම වෙන්නේ. ඊළඟ කාරණේ. ඔව් සමහර කය නම් දවසක් කර දවසක් උත්තර දෙන කට්ටියක් තියෙනවා නේද තිසඟනේ? දවසක් කර දවසක් උත්තර දෙන කට්ටියක් තියෙනවා මම දකිනවා. හරි ප්‍රශ්න අංක 3. ඊළඟට අපේ ලඝු ප්‍රශ්න. ඊළඟ අපේ ලඝු ප්‍රශ්න. හරි මේ කතාව ඇඳ ගන්න ඕනේ ඉස්සෙල්ලාම අපිට කියනවා අරය ඒද උස අරයෙන් දෙගුණයක් වූ ඝන ලෝහ කේතුවක් ඉතින් කේතුවක් ඇඳ ගන්නකෝ ඝන ලෝහ කේතුවක් උණු කර ලෝහ අපතේ නොයන පරිදි අරය ආරු මේකේ උස අරය ඇවිල්ලා ඒනේ पारिधि अरे आरु गन लोह अर्ध गोलिया मेके अर्ध गोलिया ගණ අර්ධ ගෝලයක් නෝ හදන්නේ ඒක. එතකොට මෙයාගේ අරය ඇවිල්ලා අරය r සිම්බල් r වෙනවලු. දැනු අර්ධ ගෝලයේ අරය කේතුවේ අරයට සමානව. හරි කතාව. ඒ කිව්වේ මොකද්ද මේ? දැනු අර්ධ ගෝලයේ අරය කේතුවේ අරයට සමානයි කියලා පෙන්වන්නේ. ඇත්තරම ළමයි අවසානයේ මොකද්ද කරලා පෙන්නන්න ඕනේ? චනුලි ඇත්තරම මොකද්ද අවසානයේ කරලා පෙන්නන්න ඕනේ? අර ඉස්සෙල්ල ප්‍රශ්නේ තේරුම් ගන්න එපේ. අන්න හරි. ඉසුරිය අදහසක ඉන්නවා. වෙරි ගුඩ්. මොකද්ද අන්තිමට කරන්න කියන්නේ? ඔයගලන්ට ඒ අයිඩියා එක ආවද ඉස්සෙල්ල? අපිට කියනවා තනු අර්ධ ගෝලයේ අරය කේතුවේ අරය බව පෙන්වන්න. අන්න කිරණි අන්න හරි. අන්න රුවන්නේ හරි. ඒක තමයි කතන්දරය. ඔව් චනුලි. මොකද්ද කතාව? රුවිනි මොකද්ද කතාව එහෙමනම්? මෙතන ලෙසාර මොකද්ද කරන්නේ කියන්නේ අන්න හරි දිශේනි පහන් මිත්‍ය අදහසෙ මැද්දි කියලා මම හිතනවා මොකද්ද කරන්න ඕනේ තනු අර්ධ ගෝලයේ අරේ ඒ කිව්වේ සිම්පල් ආර් උණු කරපු කේතුවේ මේ කේතුවේ අරේ කිව්වේ ඒ එයාට සමානයි කියලා පෙන්නන්න ඕනේ ඒ කියන්නේ ඇත්තටම මොකද්ද කරන්නදී ඒ සමානයි සිම්පල් ආර් සිම්පල් ඒ සමානයි සිම්පල් ආර් බව පෙන්නන්නදී ඒක තමයි ඔප්පු කරන්න ඕනේ දේ හරි ඉතින් ඔප්පු කරමුකෝ බලන්න. එහෙනම් අපි පරිමා සම්බන්ධය කියන්නේ බයි තිසඟ පරිමා සම්බන්ධ කියන්න බලන්න. මොකද්ද මේකේ පරිමා සම්බන්ධ? මෙතන සම්බන්ධතාවයක් අපේ අපිට මොකක් හරි ගුණ නැගීමක් කරන්න සම්බන්ධතාවයක් තියෙන එකයි සමානතාවයක් තියෙන එකයි මොකද්ද මෙතන තියෙන පරිමා සම්බන්ධ? මොකද්ද මේකේ පරිමා සම්බන්ධ? එතන ඉන්නේ ගන්න පටන් ගන්න ඕනේ අපි. අනිවාර්යෙන් පරිමා සම්බන්ධ ගන්න. එක ලකුණක් අනිවාර්යෙන් ඕගොල්ලන්ට හරි ගියත් වැරදුනක් තියෙනවා ගොඩ නගා ගන්න බැරි වුණා. මොකද්ද වෙන්නේ මෙතන? කේතුවක් තියෙනවා. මොකද්ද වෙන්නේ මේක? උණු කරනවා. උණු කළා හදන්නේ මොකක්ද අපි? අර්ධ ගෝලයක්. එහෙනම් පරිමා සම්බන්ධෙ මොකක්ද එහෙමනම් වෙන්න ඕනේ කියන්නේ?
පරිමා සම්බන්ධතාවය හරන්නේ මොකද යන පරිමා සම්බන්ධය වෙන්නේ මේ කියන ඝන ලෝහ කේතුව කුණු කරලයි මේ ඝන අර්ධ ගෝලය හදන්නේ එහෙනම් කේතුවේ පරිමාව ඔව් ඉස්සරි කියන කතාව හරි කේතුවේ පරිමාව ඇවිල්ලා සිළුණේ මොකද වෙන්නේ කේතුවේ පරිමාව ඇවිල්ලා මොකද වෙන්නේ ඝන අර්ධ ලෝහ එහෙම නැත්නම් ඝන අර්ධ ගෝල පරිමාවට ඝන අර්ධ ගෝල පරිමාවට මොකද වෙන්න ඕනේ සමාන වෙන්න ඕන අන්න හරි කේතුවේ පරිමාව එයානේ උණු කරන්නේ හදන්නේ කාවද ඝන අර්ධ ගෝලය ඒකේ පරිමාවට සමාන ඉතින් කේතුවක පරිමාව වෙන සම්බන්ධයේ තුනෙන් එක වතාවක් 5r ගේ වර්ගය h මම මේකේ r 1 කියලා ගන්නම් කේතුවේ අරය ඝන අර්ධ ගෝල පරිමාව අපි දන්නවා ගෝලයක 3න් 4යි 5r ගේ ඝනය මම මෙතන r කියන කෙනාව r2 කියලා ගන්නම් හැබැයි මේක අර්ධ හිඳ දෙකෙන් එකක් මම මෙතනදී ළමයි R1 R2 කියලා සැලකුවේ මේ දෙන්න එකිනෙකට වෙනස් කියලා පෙන්වන්න ඕන නේද නැත්නම් මේ පැත්තේ R තියෙනවා මේ පැත්තේ R තියෙනවා කියලා නේ හිතන්නේ මෙතන R1 කියලාත් මෙතන R2 කියලා ගත්තෙත් කේතුවේ අරය අර්ධ ගෝලයේ අරය එකිනෙකට වෙනස් බව පෙන්වන්න හොඳයි ඒක එහෙම නෝ දැම්මයි කියලා වැරද්දක් නැහැ ඉතින් එහෙම දානවා නම් ගොඩක් පිළිවෙල එහෙනම් 3න් එක වතාවක් 5 5 විදියටම තියමු අරය වෙන්නේ මොකක්ද A එහෙනම් R ගේ වර්ගය කියන්නේ A ගුණ කිරීම A නේ. ඒ කියන්නේ ඉතින් A වර්ගය. උස ඇවිල්ල 2යි A. මේ පැත්තේ 2ට 4 කැපිලා 3න් 2යි. 5 5 විදියටම තියමු. අරේ වෙන්නේ R. සිම්පල් R. එහෙනම් R ගේ ගණන්. මෙතනින් අපිට ඕනේ කොහොම හරි A-ව උත්ත කරගන්න. ඉතින් ඔක්කොම ගලින් අපි දෙපැත්තම 3න් ගුණ කරමු. වැඩේ සිම්පල් වෙනවා එතකොට. භාගීවත් වෙනවා. දෙපැත්තම 3න් ගුණ කරා ඒත් එක්කම දෙපැත්තෙන්ම 5 කපල දැම්ම දෙපැත්තම 5 වලින් බෙදලා එතකොට වැඩේ පොඩ්ඩක් විතර සරල වෙනවා එහෙමනම් මේ පැත්තෙන් එනවා a වර්ගය ගුණ කිරීම 2a කියන්නේ 2a ගේ 3 වෙනි බලය මේ පැත්තෙනුත් එනවා දෙවරක් r ගේ ඝනය 2 ගුණ කිරීම r ගේ ඝනය දෙපසම දෙකෙන් බෙදමු එහෙමනම් එනවා ඒකේ ඝනය සමානයි r ගේ 3 වෙනි බලය. දෙපසම බල ඉවත් කරොත් a සමානයි r. ඕක නේද ඔප්පු කරන්න තියෙන්නේ. ඔප්පු කිරීම හරි ගියාද මොකෝ තත්ත්වය. ඔතනට වෙනකම් වැඩේ කොට දාලා තියෙනවා නම් ඉතින් ලකුණු 5යි. හරි. 5න් වැඩේ හරි. ජනලි ඔව්. හරි කියන්න හොඳයි. ඔන්න ඔප්පු කිරීම සුළු කිරීම හරි ගස්ස ගන්න සුළු කිරීම මොකක් හරි අඩුපාඩුවක් කියලා නම් 5 වලට 7 22 දාගෙන දුක් විඳින්න නම් එපා හරි අපේ කට්ටිය මම දන්නවා ඔතනට මොකක් හරි දාන්න ඇති 5 වලට 7 22 දාන්න ඇති මම කියලා තියෙනවා ඉතින් දැන් අනන්තවත් ඒක කරන්න එපා මෙතනදී අපි සම්බන්ධයක් උක්ත කිරීමක් කරන්නේ 5 5 විදිහටම දියන නැහැනේ ඒක පවන් මුලදිම දන්නේ නැහැ අපි ඒක ඔප්පු කරන්නේ නැනේ පවන් තිබ්බේ තේරුණා මුලදිම දැනන් හිටියා නම් අපිට පුළුවන් ඒක කරන්න අපි මුලදිම දන්නවද ඒක එහෙමයි කියලා නෑ නේද පවන් හරිද මුලදිම අපි දැනන් හිටියේ නෑනේ හරි විශ්මී අඩුපාඩු හදාගන්න මුලදිම පවන් දැනන් හිටියා නම් අපිට පුළුවන් එහෙම කරන්න අපිට ඔප්පු කරන්න නේ තිබ්බේ අපි ඔප්පු කරනවා අන්තිමට ඒ සමානයි යාර් කියලා ඔප්පු කරන ඒක එහෙම වෙනවයි කියලා ඉතින් ඔප්පු කරන දේ මුලින්ම ගන්න බෑනේ ඒක එහෙමයි කියලා එහෙම කරොත් ඒක වැරදි. අපි ඔප්පු කරන්නයි ඕනේ. හරි. ඔන්න ඉතින් පළවෙනි කොටස. අපිට 5 වලට 7න් 22 දාන එකේ තර්ෂි තේරුමක් නැහැ නේද? කොහොමත් 5 අකුර කැපිලා යනව නේද? ඒකයි අපි එහෙම වැඩක් කරන්නේ. දියක් වැඩේ පැහැදිලි නේද? ඒකයි අපි එහෙම වැඩක් කරන්නේ. අශිනී නිසුනි මං හිතනවා හරියට කියලා අපේ චමොත් මදු සංක මොකටත් වෙයි. ඔව් සමහර කට්ටිය මේ දවස්වල ඉන්ජෙක්ෂන් එක ගැහුවයි කියලා අතපණ නැති වෙලා එහෙමයි කියලා නිකන් ගෙදර වැඩ නොකර ඉන්නවා කියලා කතාවකුත් මට ආරංචියක් ආවද මම අපිව කතා කරලා කිව්වා මේ දවස්වල අපේ ළමයින්ට වැඩ කරන්න විදියක් නැහැ අත්තෙන් ලියන්න බෑයි කියලා කියනවා.
එහෙම කතාවකුත් කියන ඉතින් හැබැයි මං හිතන්නේ මං දන්නේ තියෙන වම් අතටයි ගහන්නේ දකුණු අතට මුකුත් වෙන විදියක් නැහැ එතකොට මොකද දකුණත් කාර්ය තමයි වැඩිපුර ඉන්නේ වාමත් මං හිතන්නේ දෙතුන් දෙනෙක් ඉන්නවා ඔව් එහෙම ප්‍රශ්නක් වෙලා කියලා ආරංචියක් ආව වැඩ කරන්න විදියකුත් නැහැ මේ දවස්වල සුගීත් එහෙම මොකද ප්‍රශ්න නැහැ සුගීත් නේද හය දශම අටයි දෙකේ වර්ගය වතාවක් ඝන මූල බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි පහ හරි මේකට කට්ටිය උත්තරේ කියන්නකෝ බලන්න අවසාන උත්තරේ කියන්නකෝ බලන්න ඔක්කොම එක වගේද කියලා ඒතුරු මට කරන්න දෙයක් නැහැ එක්කෙනෙක් නම් උත්තරයක් ඇවිල්ලා තියෙනවා මම දන්නේ හරිද කියලා ඔව් හරි වගේ ඔක්කොමල එක වගේ උත්තරයක් කියනවා හොඳයි තුන් දෙනෙක් එක වගේ උත්තරයක් කියුවා රුවන්නේ වෙනස් උත්තරයක් කියුවා අනිත් ඔක්කොමල නම් එක උත්තරේ වань සිලුනිත් ඔන්න වෙනස්ම උත්තරයක් කියුවා රවි හන්සිත් ඔන්න වෙනස්ම උත්තරයක් කියුවා අනිත් අය නම් ඔක්කොමල එක උත්තරේ වань දැන් කීප දෙනෙක් විතරක් වෙනස් උත්තරේ වල තියෙනවා සමහරක් විතර ඒ වෙනස් උත්තරේද දන්නේ හරි පසිඳු එකම උත්තරේ ඉසුරි එකම උත්තරේ වань හොඳයි उत्तर සුමිත් පෙරේරා මට පොඩ්ඩක් උත්තරේ කියන්න බලන්න. එහෙමද සුමිත් ඔහොම උත්තරයක් කියනවාද? සුමිත් කියන්නේ මට වෙනම උත්තරයක්. ඒක නම් නිකන් කැතයි. මට හිතෙන ඒ උත්තරේ හරි කැතයි කියලා. යසිත් උත්තරේ වන් බලන්න යසිත්. තිසඟ උත්තරේ වන් බලන්න තිසඟ මට මතක විදියට එදා හරියට කළා වටයන් නැතුව තිබ්බා. නිතුලි දශම ස්ථාන හරියට තියලාද? දේශාරා සම්පූර්ණයෙන් බලන්න ඕනේ මුල සිට ලඝු ගණක මුකුත් මතක නැහැ දැන් දියත් හොඳයි හොඳයි බහුතරයකගේ පිළිතුර ඇවිල්ලා ඉසලි බලමු බහුතරයකගේ පිළිතුර ඇවිල්ලා තියෙන්නේ 7.953 බහුතර පිළිතුර ඒ अबे आप फेरेरा किया ने ना मेरा उत्तर है रुवान ने मटे उत्तर है किया ने बोला ना उदाम के उत्तर है मगर कि आधा दशम नाम में आई पहाई तूने ने ओ गड़ा कहेंगे थे बे उत्तर है तमा रुवान ने उत्तर है मगर तो क्यों बे रंग ओ एक ने बे थी मोबाइल पासिंदो इन वाले पांचिलो नेत्र दिया को दिया के उत्तर කලන ඇද්ද කොහෙද කියන්නේ මෙසුනි උත්තරේ ආවේ නැහැ මට උත්තරේ ටයිප් කරන්නත් හැමලි මට පේන විදියට හරි දැන් මට කරන්න යනවා නේ කියන්නේ ඔව් කලන නැහැ ඉතින් හරි ඒ කියන්නේ මට කරන්න වෙනවා හරි බලමු ලෙසාර මුල සිට කරන්න ඕනේ ලඝු ටික නේද හරි කොහොමද බලා ගන්න මේක එහෙමනම් කරන්න ආරම්භක පියවර අන්‍යාතයකට සමාන කරගන්න ආරම්භක පියවර අන්‍ය අධ්‍යයකට වුණ සමාන කරගත්තා. හරි. දැන් අහගෙන ඉන්නකෝ. දැන් ලියන්න එපා. දැන් මම ලියන එක ලියන්න එපා. තේරුම්ක් නැහැ. හරි. ඒක පස්සේ කරන්න. අහන් ඉන්න ඉසල. දෙපසෙරම ලඝු ආදේශ කිරීම ආරම්භක පියවර. දැන් අමතකුන් ටික ආපහු බලා ගන්නවලා. මට මේක නැවත නැවත කියන්න බෑ. දෙපැත්තෙම ලඝු ආදේශ කරා. එතකොට ලඝු නීති දෙකක් තියෙනවා. නීති තුනක් තියෙනවා. ගුණිතයක් නම් ලඝු භාෂාවේදී ලඝු ලඝු එකතුවක්. බෙදීමක් නම් ලඝු භාෂාවේදී ලඝු ලඝු අඩු කිරීමක්. ඒ දෙකම බලයක් තියෙනවා නම් බලය ගන්න ඕනේ අපි ලඝු ලඝුනේ ඉදිරියට. බලය ගන්න ඕනේ අපි ලබු ලබුනේ ඉස්සරහට. එතකොට මේ තියෙනවා බල මේ පේනවනේ. දෙකේ බලයක් තියෙනවා. එහෙනම් බලය ගන්නවා ලබු ලබුනේ ඉස්සරහට. එහෙනම් දේවතාවක් LG 6.82. දැක්කද? බලය ගත ලබු ලබුනේ ඉස්සරහට. ගුණිතයක්. ගුණිතයක් කියන්නේ ලඝු භාෂාවේ දෙක තුවා. ඔන්න ඔතන තමයි අපේ කට්ටිය වරද්දගන්නේ. එයා අපේ සුගීත් පෙරේරා වරද්දගන්නේ ඔන්න ඔතන. බලන්නකෝ නැද්ද කියලා. එතන තමයි සුගීත් වරද්දගන්නේ. නෑ යසිත් මට හිතෙන එක කැතයි වගේ. මෙතන වැරදෙන්න ඕන සුභීට මෙන්න මෙතන මට කියනවා බලන්න මෙතන බලය මොකද්ද කියලා හරි අපේ කට්ටිය කියනවා බලය මොකද්ද කියලා මෙතන දැන් බලය කියාවේ මට 3යි කියලා සුභීත් දාලා ඇති 3යි කියලා 3ද බලේ නෑ
සුගීත් නම් දාලා ඇති අනිවාර්යෙන් තුනයි කියලා. මට විශ්වාසයි මිනිහා දාලා ඇති තුනයි කියලා. බලේ තුන නෙවෙයි. ඔතන තියෙන බලේ මොකක්ද? අම්බෝ ඇතියන්තන් සිළුනි හරි උත්තරේ කියනවා මට. සතුරුදායකයි. අනිත් එක්කෙනා තමයි එයා. සී කල්පනා වඩු වෙලා කරන වැරද්ද. ඔතන තුන නෙවෙයි තියෙන්නේ. ඔතන තියෙන්නේ මොකක්ද? තුනෙන් එක. එහෙනම් දෙයියනේ තුනෙන් එකනේ මෙතන තියෙන්නේ. ඒක තමයි ලබු ලකුණෙන් ඉස්සරහට. එහෙනම් තුනෙන් එක වතාවක් LG 0.0005. මං කිව්ව හරි නේද සුගීත්? ඒක නේද වැරද්ද? ඔතන තුනෙන් එක නොදා ඔතන දාලා ඇති තුන කිය. බලනවා බහුතරයක් උන් දාලා ඇති ඔන්න ඔතන. හරි. හරි සුගීත්. බහුතරයක් උන් ඔතන දාලා ඇති තුනයි කිය. ඒක නිසා තමයි නිශාදිත් මං හිතන්නේ වැරදි ඇත්තේ. ඔතන තියෙන්නේ දර්ශකයේ තුන නෙවෙයි තුනෙන් එක. ඒක තමයි ලබු ලකුණෙන් ඉස්සරහට. එහෙනම් දැන් හරි දැන් ලබු බලන විදිය කියලා දෙනවා බලන්න මට. එහෙනම් දෙවතාවක් ලබු පොත අල්ලන්න කලින් පූර්ණාංශ තියන්න ඕනේ. පූර්ණාංශ. මොකද මේකේ පූර්ණාංශය? 6.82 කේ පූර්ණාංශය මොකද්ද? දශාර මොකද්ද පූර්ණාංශය? 0.0. හරි. රුවිනි මං හිතන්නේ කාලයකට පස්සේ ලබු ගණනක් කරලා තියෙනවා. සතුටුයි මට. මේකේ ලබු පූර්ණාංශය කිව්වොත් එහෙමනම් බලන්න. මේකේ ලබු පූර්ණාංශය 0.0005. රවිංශි මොකද්ද ඒකේ පූර්ණාංශය? අන්න හරි. ව්‍යුත්පති 3යි. ඍණ 3 කියන එක ව්‍යුත්පති 3යි. හරි නේද? හරි. ඒකත් අවුලක් නෑ. එහෙනම් දැන් ලබු ගණක ටික කියන්න බලන්න. ලෙසාරට බලමු මේක අමතකද කියලා. ලබු ගණක ටික කියන්න බලන්න. කොහොමද ලබු ගණක පොත බලන්න? 68.2. එතකොට මයංශි අපිට කියනවලු 8.3.38. හරි. ලෙසාරට ඒක මතකයි. ලොකු දෙයක්. 8.3.38. ඒක අමතක වෙලා නැහැ. හරි. ඊළඟට මේක බලන්නේ කොහොමද? දැන් ලොකු ප්‍රශ්නයක් අපේ කට්ටිය දැන් පවන් කල්පනා කරනවා. පහේ ලඝු ගණකේ. මෙයා අපිට පහේ ලඝු ගණකේ බලන්න කියලා දීලා නැහැ නේ කියලා. පහේ ලඝු ගණකේ නම් බලන්න කියලා දීලා නැහැ තමයි. ඒක කියවන විදියක් මම කියලා දීලා තියෙනවා. මේ කියවන්නේ කොහොමද? කියවන්නේ 50.0. මතකනේ. එහ�නම් මෙතන එන්න ඕනේ 69.90. ඔව්. ඒකනම් හරි. එහෙනම් දැන් ඉස්සෙල්ල බෙදා ගන්න මෙතන ඉස්සෙල්ල ගුණ කරගන්න ඒ දෙක කරගමු. එහෙනම් මම මේක හිතෙන් ගුණ කරොත් 16.7 දශම ස්ථිත කෙලින් දශම ස්ථිත තිබ්බොත් එහෙමනම් අපිට ඒවි 1.6676. මේක තුනෙන් බෙදන්නනේ තියෙන්නේ. බෙදද්දි පොඩ්ඩක් හරදර වෙන්න ඕනේද? මොකද අපේ කට්ටිය හිතන්නේ බෙදද්දි පොඩ්ඩක් හරදර වෙන්න ඕනේද කියනකෝ තුනෙන් බෙදන්න. රොවිනි කියනවා එහෙම හරදර වෙන්න ඕනේලු. අපි මේක බෙදන්න හරදර වෙන්න ඕනේලු. ඔව්ද? එහෙම කිසිම හරදරයක් නැහැ. ඇයි කිසිම හරදරයක් නැහැ කියන්නේ? ඇයි අනේ තුනෙන් බෙදන්න තියෙන්නේ. එහෙනම් හරියටම තුනෙන් බෙදනවනේ. එහෙනම් තුනට තුන ඒවා 1යි ඍණ 1යි ව්‍යුත්පති 1යි. මේකත් තුනෙන් බෙදන්න ඕනේ. මොකද පූර්ණ සංඛ්‍යා විතරක් නෙවෙයි. එතන බෙදුවොත් අනේ අපිට එනවා 2.3.0. දැන් ඔය දෙන්නව එකතු කරා. ඔන්න බලන්න දැන් ඊළඟට අපේ මීහරක් රැල්ල වරද්ද ගන්න තැන තමයි එකතු කරන්න ගිහිල්ලා ඔක වරද්ද ගන්න එක. ඔතන තමයි ඊළඟට දැන් අපේ නිතුලි වරද්දගෙන ඇත්තේ. බලන්න කරුවන්නේත් ඕකම තමයි කරගෙන ඇත්තේ. එහෙනම් එකතු කරමු. දශම දිට කෙලින් දශම දිට දියු. එහෙනම් 6.0.0 එකක් ඉදිරි 9. එහෙනම් මට කියනවා බලන්න දැන් කීය දෙන්නේ කියලා. එකට එකතු කරන්න ව්‍යුත්පති එකක්. ඒ කියන්නේ ඍණ එකක්. එකට එකතු කරන්න ඍණ එකක්. කීයයි? එකට එකතු කරන්න ඍණ එකක්. එකට එකතු කරන්න ඍණ එකක්. 0.0 ඇති අන්තා. හරි. සමහරකුන් 2යි කියලා කියලා ඇති. සමහරකුන් 1යි කියලා කියලා ඇති. දැන් නිතුලි කියන උත්තර අනිවාර්යෙන් 1 තමයි එන්නේ. 1.0 කියලා තමයි නිතුලි හදලා ඇති. අනිවාර්යෙන් 1 තමයි හදලා ඇති. 0.9.0006. ලෙසාරට දැන් මතක් වුණාද ඔහොම දේවල් අපි ඉගෙනගෙන තියෙනවා කියලා. ඔන්න LGX. එහෙනම් LGX සමානයි. ඕකද උත්තරේ? දැන් කට්ටිය හිතන ඕක තමයි උත්තරේ. දැන් අපේ පවන් කියන ඕක තමයි උත්තරේ කියලා. ඕකද උත්තරේ? නෑනේ යන්නේ ඔය ඇවිල්ලා X නෙවෙයිනේ ඔය LGX නේ. එහෙනම් X තනි කරන්න ලඝු යවන්න අනිත් පැත්ත. නම කැත වෙනවනේ හැ පැත්තට යද්දි. එහෙනම් ඇන්ටිලෝ 9.0.6. දැන් කියනවා බලන්න මොකද්ද මං කියලා දීලා තියෙන්නේ ඊළඟට කරන්නේ. හරි මං ඊට පස්සේ මොකද කරන්න කියලා දීලා තියෙන්නේ? දශම ස්ථාන කොටස යටින් ඉරක්. චාලිට මතකයි. හොඳයි. එහෙනම් ඉරක් ගහගත්තා. මොන්න ගැහුවා ඉර. දැන් එයාව හොයන් 9600 ඉන්නේ කොයිද කියලා හොයන් බලන්න ටක් ගන්න. දැන් කම්මැලි නෝබි හොයන්. රශ්මි කියනවා ඉන්නේ
अश्विनी मुखोदे हरिदंग उदारी मट की बला दशम दिदिया देख बला इर नगह बला बिंदु एना मुखद अग्गल उत्तरे हरि गिया हरि हरि मेतुली अरे थे सत्रदायक पहानी मुखो दाते मन दीवना मट देखिए फल स्टेप लघु बल स्टेप सुम पटे मरी मित्र बेदी स्टेप नदी मुखद लघु बलिमा पूर्णाशतिया आबो सर पूर्णाशतिया लघु बलिमेदि वितर एंटी लघु बल प्रति लघु बलि पूर्णाशति हरिद इतने वेन्नी अरे वेंकर इरगहने का दशम तीर्थने का पूर्णाश दीपी मेने लघु बेली मतर हर चमत् बाधुशांक मुखता हर रविहंसी एक उत्तरे एक उत्तरे हर ये तंड दाने दीमे सारे एक दशम दिए हर कर्म दोष पाल दी रही इतने दीपे बाले देख रवि अतन दीपे तुने रोहिणी वेडे हर तीन मंगे वेनुड़ी वेड मंगे अवलाकना दीन की मुतार हरण वेड की अवलाकना जनवरी मस वेडी पोट 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 अब कटे अलगे दिलीश मुगत वेदी हरिद दिरीश कालिंग मन दी उत्तरे वाले
ලාස්ට් එකේ මම දිලිෂන් උත්තරේ දැක්කේ නෑ. මට මතකයි දැන් ඒවන්නේ කවුද? එව්වේ කවුද? ඒවන් නැතුව මින්නේ කවුද? සංජිත් ඉන්නවද? මම හිතන්නේ සංජිත් පේන්න නෑ අද. හරි සංජිත් පේන්න නෑ. හරි කොයිනි හොඳයි එහෙනම් ඔන්න අපේ ප්‍රශ්න අංක 3 කතාවත් හරි. බලන්න ලකුණු 10ම ගොඩක් උන්ට නෑ මට තේන විදිහට කිරණි තිබ්බ මං හිතන්නේ උදම්ති තිබ්බ චාන්ලි ලකුණු 10ම තියෙනවා හරි කර්ම දෝෂ වෙනුරි ඒ කියන්නේ වෙලා තියෙනවා ඔව් එක ලකුණක් දෙකක් සමහර කම වරද්දලා දෙනවා සුභිත හරිනේ දැන් අන්තිම ස්ටෙප් එක ගන්න නැත්ද ඒක ලකුණු දෙන්නේ ඒක තමයි වෙලා තියෙන අපරාධය හරි ලකුණු 9 තමයි ගොඩක් උන් මං දකින්නේ නිතුලී එකතු කිරීම නේද වැරදි? 6 2 9 9 1 10 කියලා නිතුලී දාලා තියෙන අනිවාර්යයෙන්. ඔව්. තරුෂි මුලේ වැඩ ටික පොඩ්ඩක් බලන්න. මට හිතෙන විදිහට තරුෂිට ලඝු වෙලින් තමයි ප්‍රශ්න තියෙන්නේ. හරි. ඊයම්ක බලන්න ඉදිරියට. ප්‍රශ්න අංක 4. සඳුනිකා මට පේන්නේ නැහැ මට පේන්නේ සඳුනිකා ඉන්නවද නැන්නේ හතරවෙනි කාරණේට යන්නම් ශ්‍රේණි ගැටලුව යකඩ බට යොදා ගනිමින් ආ සඳුනිකා ඉන්නවා හරි වැඩේ මොකක්ද තත්ත්වේ හරිද රම්දි නින්දගෙන ඉන්නකොට හරි හොඳයි යකඩ බට යොදා ගනිමින් සකස් කරපු ගේට් පියන් දෙකක රූප සටහන් ගේට් පියන් දෙකක් තියෙනවා එහි උසින් අඩුම බඩේ සෙන්ටිමීටර් 70ක් වෙන අතර සෑම අනුයාත ඒ කියන්නේ එක ළඟ පිටෙන බඩයක්ම ඊට පෙර කැවලට වඩා පහක් වැඩි වෙනසේ බඩ කැවලි 10ක් යදාගෙන එක පියනක් හදලා තියෙනවා එක පියනක් හොඳයි එහෙනම් අපි රටාව ගැන පොඩ්ඩක් කල්පනා කරමුද අඩුම එක 70යි එහෙනම් ඊට පස්සේ එක 75යි. පහෙන් පහනේ වැඩි වෙනවයි කියන්නේ අපිට. එහෙනම් 80යි. මෙන්න මේ විදිහටනේ රටාව යන්නේ. එහෙනම් 10 වෙන කැබැල්ල. ඒ කියන්නේ පදයක් නේ. එහෙනම් TN. එහෙනම් TN සමානයි A ධන M ඍණ එක වාරයක් B. 10 වෙන පදේනේ ඖෂධ හොයන්න කියන්නේ. එහෙනම් T 10. A කියන්නේ 70යි ඉතින්. හරි. N කියන්නේ පද ගණන 10යි. පොදු අන්තරේ පහෙන් පහටනේ පහයි. ඒ අනුව ඉස්සල වරහන තුල සුළු කරොත් 9යි 9වරක් 5. ඉස්සල ගුණිතය 45යි. එකතුව 115යි. සෙන්ටිමීටර හරි නේද? ඔන්න T 10 දහවන පද. සමති ඔව් ඒක තමයි ලෙවෙන්නේ හොඳයි ගොඩක් කට්ටියගේ අදහස 115යි අපි කට්ටිය ඒකක දාන්නේ නැත්නම් වහාම එකක දාන්න හොඳේ විභාගෙදී ඔබ බලලා එක ලකුණක් නැති කරાવી ඕගලන්ට ඒකක තියෙන්න ඕනේ හොඳේ මොකද මේ සෙන්ටිමීටර් වලින් යහන්න යන්නේ ගේට්වේ එක පියනක් සෑදීම සඳහා යොදාගත් බට කැබලි සියල්ලේම දිග ආ එක පියනක එතකොට ඔක්කොම පද 10ක් තියෙනවනේ එහෙනම් S10 ගැනනේ ඔය අහන්නේ SN සමානයි අපි කට්ටිය මොකෙන්ද අපි කරන්නේ D අඩංගු සූත්‍රයේ ගමුද L අඩංගු සූත්‍රයේ ගමුද ඔයගලගේ අදහස මොකද කිරණේ අදහස මොකද්ද L අඩංගු සූත්‍රයේ ගන්න පුළුවන් කියලා කට්ටිය කියන ඒයි අවසාන පදේ අපි දන්නවා 10 වන පදේ හොයාගත්තා ආරම්භක පියවරේ හිව්වේ එහෙනම් L අඩංගු සූත්‍රය ඔයගල අනිත් එකෙන් හදුවට කමක් නැහැ ඉතින් හොඳයි පද ගන්න 10යි මුල් පදේ 70යි අවසාන පදේ 115යි එහෙනම් ඉතින් 10 දෙකෙන් බෙදෙනවනේ 5යි. 5 වතාවක් වරහන් තුලින් එනවා 185ක්. එතකොට 925යි සෙන්ටිමීටර. අහන්නේ මොනවා වලින්ද? මීටර වලින්. එතකොට ඉතින් අනේ සෙන්ටිමීටර වලින් තිබ්බොත් භාගයයි ලකුණු. තව ලකුණක් ගන්න නම් මීටර කරන්න ඕනේ. එහෙනම් 9.25යි මීටර. උත්තරේ පියන් දෙකම සෑදීමකට අවශ්‍ය වෙන. ඉතින් මොකද අනේ කියන්නේ හරි සිම්පල් වැඩන්නේ. එක පියනකට යන්නේ මෙච්චරක් නම් පියන් දෙකටම බලන්න ඕක දෙකෙන් ගුණ කරමු. එතකොට එනවලු අපිට කොච්චරක් කියලාද?
मीटर दहाटाई दशम पहाई और ना बिंदु दान दहाटाई दशम पहा हो दहाटाई दशम पहाई बिंदु रोमांक हतर हरने दिया जैसे सेंटीमीटर वाले ने वही यहाँ ने मीटर वाले यहाँ ने अने एक अंदर ना उल्लंघन है भाई मीटर वाले तो हमारे रोमांक देकर ना यहाँ हाँ इधर बस यहाँ ना यदा करते या कड़े बाटे मीटर एक अक्षण दाह व्यवहार में इधर रुपया दोनों सी अपना डेट टू पियान देकर तो मैं आवश्यक है ना उधर इतनी मूल्य भी ये तो एक मीटर एक रुपया दोनों सी है ना मीटर दहाटाई दशम पहा कड़े बालाने थी मगर दहाटाई दशम पहें गुड़ा करा ये तो कोट आपे एक आटे की है ना रुपया पंदास पांसीय पनाह के नवालू एक अंक दे ओ सतर्दाय का ही पवन कैल्ले का रगेना गहाल ऐसी केला मरे निकाह है गिरी मत ये ना एक बार तो लेसारत कैल्ले का पाविच करा नेती आगे है गिरी मत के ना एनं दहाटे दशम पहाड़ गुना करी मैं तुमसीय मनेद हर गुवेरी मतलब एक ही बाला हम को लापुन ले भी मत मेघ फैलना लापुनो तुनाई मेघ फैलना लापुनो तुनाई मीटर का लेने तंग इकलापुना काटू है ना वाह इतने टेल लापुनो देखना है ये इतने टेल लापुनो देखें सूत्र लिया ने तो निकांग इक तो कर ला ये ना कौन होता है जेस्मी होता है सूत्र लिया ने तो निकामो पादे इक तो कर लगाने पाई दिंग उधे माटे समारा काटी यार श्रेणी का नाम मामा देह मटे पास उत्तरे गान में निकम पद टीके एक तो एकत्व कर ले हिम कराने बे हुंदे सूत्रे असुरेन तमा एकत्व गान्नो पद 100ක් විතර දුන්නොත් පද 100ම එකතු කරන්න බෑනේ යන්නේ හරිද අනිවාර්යෙන් සූත්‍රය ආදේශ කරලා ගන්න ඕන හරි කිෂ්මි හොඳයි චනලි හරි විසුරි සතුටුදායකයි මට එක්කෙනෙක්ගේ උත්තරයක් එවලා තිබ්බා අන්තිමකට මේකනේ ආවේ කොහොමලට 5950නේ පොඩ්ඩක් 22000 ගානකුත් එක්කෙනෙක් එවලා තිබ්බා एक ने वही नहीं उत्तरे 5950 है हाँ देखो क्या बोला ना यासिर अरे एक तरफ आया होगा अरे शादी हो गई और ना फिर दाव से हाथ रहे नहीं कारण है तो वही नहीं वैरा दिला दे तो बोलते ओ ऐसे बोले लखनऊ एका दिन इतिहास आटवे मीटर के लड़ाल ने तंग नमः दश में देखा ही पहा නමසේ 25ට වෙනකම් විතරක් කරොත් එක ලබන. සෙලුනේ 1.10 තියෙනවාද? හොඳයි වෙන්නේ සතර දායකයි. සෙල්ලේ මොකද්ද කරලා දෙන්න වැරදි වැඩි. කිරණි 10ම හරියි. ශරන්නේ මොකෝ තත්ති දැන් ඒකද? අනේ ඒක ගැටලුවක් නැහැ. එතන ලකුණු දෙකම තියෙනවා. 1850 සෙන්ටිමීටර කියලා කිව්වත් කමක් නැහැ. හරි, ලසාර හොඳයි. කිරණි හොලන්නේ. හරි, ශරන්නේ एक मानती मैं खुद आती हूँ हरे बेनुरी एक लाख में दाहे मैं तीनी एक ही प्रश्न मानती मुझे दाने तो है तो इत्यार अच्छे कल्ला नए वाके मर्द पेन भी दिया नहीं तो सेनित मैं खुद आती हूँ बोलने इतनी तेरे रा हरे नारे दाई इसलिए मैं खुद आती हूँ मधुसान के मैं खुद आती हूँ निशुनी औषधि मुख्तार हरे तो उगारी तो इस टाइप मतलब कल नया वाके मार पे नहीं दिए तो मायाशी हरे नहीं के लाखों का है दिन वाले और सब पान में वो काफी हरे नहीं के लाखों का है ना तेल इच्छा हमारे गाने नहीं रही है चलो बरफतला आकार अंक पहात देखना निर्माण कटल मुलिमकड़ा उड़तिया के अरय तुनाई दर्शन पहात हरियाणा उड़तिया के अरे ये तुनाई दशम पहात कुछ
अरे तुनाय दशम पहाय तव काटुवट तुनाय दशम पहाकार करगन वृत्त्याक निर्वाणे कर A वाली इंदला B सेंटीमीटर पाहा के दूरा එනිසාම මේ පැත්තට ගන්නම්කෝ එහෙනම් මෙතනින් කවකටේ තුඩ තිබ්බා මෙතනින් කවකටේ තුඩ තිබ්බා අංශක 60 ගහමු දැන් මේ පැත්තට හොඳේ හරි චාපයක් ගැහුවා ඒ චාපෙම ආපහු එහි කැපුම් ලක්ෂයේ මත තියලා මෙතන කැපුම් ලක්ෂය මෙතනින් තියලා ඒ චාප දුරම මේ පැත්ත ඔන්න එවනම් 60 හැබැයි අපිට ඕනේ 60 නෙවෙයි මේ 60 රේඛාව එක කඩ ඉරයි හැට දෙකට බෙදන්න ඕනේ. එහෙනම් 60 ආපහු සැරයක් දෙකට බෙදන්න ඕනේ. එහෙනම් මේ කැපුම් ලක්ෂයයි මේ කැපුම් ලක්ෂය මත තියලා අන්තිම කෝටිං අංශක 30 එහෙනම් ඔන්න අංශක 30 රේඛාව. ඔන්න අංශක 30 एक गिहिल उड़ते हम डी के नमकर मेतन तमी ए बी डी डी हर ए बी इट समांतर रेखावा डी लक्ष्य हर ए बी की पाद समांतर ऐना मे कोणिम मे पेतर मेतन दी पिट पत्कर मेतन तीहे कोणिम मे पेतट पड़े हर एकांतर कोणे कदन ऐना मेतनी कवगटे तुड दिब्ब මේ චාපේ මාක් කරගත්ත ඒ චාපෙම මේ පැත්තට මාක් කරගමු මේ චාප දුර මැනලා ගමු මෙන්න මෙතනයි චාප දුර මැනලා ඒ චාප දුරම මෙතනින් තියලා මේ පැත්තට කැපුවනම් එහෙනම් ඒ කැපුම් ලක්ෂයයි මේකයි ආකරව අරකට සමාන්තරව යන හරි D ට සමාන්තරව D හරහා AB ට සමාන්තර රේඛාව නිර්මාණය කර එය වෘත්තයේ ඡේදනය වන තැන C ලෙස නම් කරා මේක කුම්බලක්ෂයේ C එහෙනම් CD දුර මැනලියන් කීයකවද කවුරු හරි ගත කෙනෙක් ඉන්නවා CD දුර මැන්නොත් 6.8ක් 6.5ක් 6ට වඩා ලොකු වේද 6.7ක්6.8 වටයන්න බෑ මේව දිග මනිනේවා ඒව එකක්වත් වටයන්න බෑ හරියටම දියෙන්න ඕනේ දශමයට දශමයට දියෙන්න ඕනේ හරියටම වටයන්න එපා කිසිවිස හේත්ම හැමතිස්සෙම මතක තියාගන්න අපේ කැමැත්තට වටයන්න එපා කිසිම දෙයක් CD රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඒක නැති ලේසියෙන් CD රේඛාවේ ලම්බ සමච්ඡේදකය ගන්නවා කියන්නේ එනම් මෙතන ඉඳලා ඉදිරියට චාපයක් පහළට චාපයක් ආපහු මෙතන ඉඳලා ඉදිරියට පහළට චාපයක් लखनऊ मेहमे लखनऊ देखा
जाय निर्वाण लखनऊ देखाई मेथंड लखनऊ देखाई मेथंड लखनऊ देखाई लंबे समय से देखे तो लखनऊ देखा तारुषी इतना ना थोड़ी लोगों के ना सकती है ना इतने एक लखनऊ अड़िया ना तो बोले हरे सदर्दाय का ही ये निर्वाण है दाहे मुझे ना कटिया तीनों दें चित्र करना कटिया तीन को मत निकले सिवे ना ये मनी दिशे नहीं नहीं दो එකලකුණක් අඩු වෙනවා 6.7 හෝ 6.9 අවුලක් නැහැ. නිවැරදිම පිළිතුර 6.8. දශමයක එහෙට මෙහෙට වෙනසක් වුණාට කමන්නේ නැහැ. 6.7 6.8 6.9. ওই තුනෙන් එකක් අවුලක් නැහැ. ඊට වෙනස් වෙනවා නම් එකලකුණක් අඩු කරන්න. දැන් හොඳයි. සතුටුයි. ඔන්න ඉතින් අද දවසේ කාලෙකට පස්සේ නිර්මාණ ගැටලුවක් සාකච්ඡා කරා. अवसान कारण अरे अवसान कारण जामती है अरे भाई अरे मैं क्या डरूँगा तो अन्ना अपने दहाई वर्षर उर्ते जाम दे आड़ते ही होना दो दहाई वर्षर आपे उर्ते जाम दे आड़ते प्रश्न फलवे नहीं कहाँ रहने तो पे देखते ने उर्ते वो केंद्र यहाँ केंद्रे ओवन आतर उर्ते केंद्रे में तो ओवा करना है उर्ते केंद्रे ओवन आतर ओ ए समांतराई बी सी तर तुर लापुन कर गया तो में तो ना समांतर है इतने कम ए ओ बी यानी वैधगत करो ना ए ओ बी में तो ना कोणे अंश का हटाए इतना कोणे अंश का हटाए OB हा AC रेखा D वाले दिया मैंने मितने कैपिला दे हेतु दक्षिण में मुलीम आप इटे किएना वा AD समान है CD बा AD दुराई समान है वित्तीय पैन्ना ना जो हरे किरणी आप इटे एक माध्य लक्ष्य के ला दील किएना वा दे हेमन ऐ नहीं दे මේක මධ්‍ය ලක්ෂය කියලා දීලා නැහැ අපිට ලම්බක කතාවක්වත් කියලා දීලා නැහැ මුකුත් කියලා නැහැ කිරණි අපිට කෙලින්ම ගන්න බෑ අපිට දීලා නැහැ දිශේනේ ඇයි AD හා CD සමාන වෙන්නේ කියලා එහෙම වෙන්න නම් අතන ලම්බක වෙන්න ඕන එහෙනම් අපි ඒක ඔප්පු කරන්න වෙනවා ළමයි දැන් අපිට ඔප්පු කරන්න වෙනවා එතන කෝණේ අංශක 90ක් කියලා හරි අපි මුලින්ම කියමු මෙහෙම අපි දන්නවා A O B කෝණය ඇවිල්ලා සමානයි දෙගුණයක් A C B ඔව් නේද A O B කියන මේ කෝණය ඇවිල්ලා A C B කියන කෝණේ වගේ දෙගුණයක් ඇයි केंद्रीय आपातित कोणय परिधीय आपातित कोणय में දෙගුණය කි පරිධි ආපාතිත කෝණයෙන් දෙගුණය ඒ නිසා ඔන්න ඒ කතාව කිව්වා
නමුත් A O B සමානයි අංශක 60යි. ඒක දත්තය. එම නිසා A C B ඒකෙන් භාගයයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් නෙවෙයි. මෙතන 60 නම් ඒකෙන් භාගයක්. නමුත් A C B සමානයි නේද O A D ට? O A D සමානයි එහෙනම් අංශක 30යි. ඒ කිව්වේ මෙතන කෝණේ අංශක 30යිනේ. කේන්ද්‍රයෙන් භාගය පරිදිනේ. එහෙනම් මෙතන තියෙනම් මෙතනත් 30යි. ඇයි ඒකාන්තර කෝණ? ඒකාන්තර කෝණ. මොකද රේඛා සමාන්තරයි කියලා දීලානේ. එමනිසා ODA සමානයි අංශක 90යි අතන 60යි අතන 30යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඔන්න දැන් අපි ඔප්පු කරගත්ත මෙතන කෝණේ අංශක 90ක් ලම්බක වෙනවා. එහෙනම් OD කියන කෙනා ලම්බක වෙනවා. AC කියන ජාය. එම නිසා OD කියන කෙනා ලම්බක වෙනවා AC කියන ජායට. එම නිසා AD කියන දුරයි CD කියන දුරයි සමානයි. හේතුව කේන්ද්‍රයේ සිට ජායකට අඳින ජායකට අඳින ලම්බකය මගින් ලම්බකය මගින් ජාය සමච්ඡේදනයේ වේ. ජාය සමච්ඡේදනයේ වේ. ඔන්න පළවෙනි කොටස. AC සමානයි AD සමානයි CD බව වෙන්න. ওই කතා ටික වෙලා තියෙන්න ඕන. ওই අනුපිළිවෙල වෙනස් වුණාට කමන්නේ. ඒක කියන්න නම් අපි අනිවාර්යයෙන්ම OD කියන දුරයි DB කියන දුරයි උදම්පි සමානයි කියලා පෙන්වන්න ඕන. එහෙම වුණොත් ඔයා කියන තරකයට යන්න පුළුවන්. එහෙම වෙනවා නම් උදම්පි හරි. හරි නේද? ඔතනට වෙනකම් ඔන්න CD පාදයට AD පාදේ සමානයි කියලා පෙන්වනවා. ඊට පස්සේ දෙවෙනි කාරණේ හරි. ඊට පස්සේ අපේ දෙවෙනි කාරණේ ඊළඟට අපිට ඔන්න කියනවා කරන්න කියලා OAD හා BCD සම ත්‍රිකෝණක සම කරන්නයිදී. ඒක නම් ලේසි වැඩක්. හරි. දෙවෙනි සාධනයේදී අපිට කියනවා ත්‍රිකෝණාංග සම කිරීම. එහෙනම් AOD BCD ත්‍රිකෝණ සලකා මුලින්ම මම කියනවා දැන් ඔප්පු කරපු දේ. මෙතන 90යි කියලා ඔප්පු කරානේ. ආ නෑ. එහෙනම් මේකත් ප්‍රතිමුක්කෝණ වලින් ගන්න පුළුවන් නේ. එහෙනම් BDC කෝණය AO ADO කෝණයට සමාන ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ ඊට අමතරව ඔප්පු කරානේ අපි AD පාදයට
सीडी पादे समान ही क्या ला ये तो साधित है ये टा मतलब है ओएडी कोने समान है डीसीबी एकांतर कोण एना उन्न अंग तुन हरि एवनिसा ओएडी त्रिकोणे अंग समय बीसीडी कोण देखाई पा देखाई ही नंग को कोपा पाको पाद देख कम समारा कह दारा थी को कोपा बलन ने खताव उतने वे ने कहा हरी देखिए पहले ही नियुक्त करी महारी ये टे वेलाना लाखों हाया ही देने नियुक्त करी मरे लाखों मतलब गुड़ाक का ये टा अमत का ही केंद्रे में उर्ते के जाए संबंध प्रमेय तिब्बे उर्ते के जाए संबंध प्रमेय तिब्बे एक नाम हरी नहीं लगा दे मगर अड़पाड़ तीन कट्टे हरी का सगम सिलोनी महोदय ते हरी बु रोहिणी लखनऊ देखा अडुवेवी लखन देख दरी हम सत्रदाय समाधि सांप्रदायिक चतुर्दाय लखनऊ सीमा गुड़ा कठिन रोहिणी मुको पूर्ण लखनऊ संपूर्ण लखनऊ मुखोदार्थ आदि वेडे मित्र इन अत्र मना ये दवासी
අපි ඒ දැනගත්තු ප්‍රස්තාරවල අවසාන භාගය ඉවර කරමු. හෙට මන්දියට සම්බන්ධ වෙන ඔක්කොම අල්ල හෙටින් කොහොමරි ප්‍රස්තාරවල ටික අපි අවසන් කරගමු. හරි. එහෙනම් ආයුබෝවන් අපේ කට්ටිය ඔක්කොම අල්ලට මම බුමු හෙට එහෙමනම් පරිස්සමෙන් ඉන්න බුත්සන්නක් ඔයාලට එහෙමනම්